මැතිවරණ ව්‍යාපාරයේ ගිරිච්චේ කොවිඩ් 19 දිනු පොට් වගේ පක්ෂ කාර්යාලවල බෝඩ් ගහලා තිබ්බ කොවිඩ් 19 දිනු පොට්ටුවට ඡන්ද දෙමු. ඉතින් මේ විදිහට සිල්ලර විදිහට මැතිවරණ ව්‍යාපාරයේ දිරන්න රටේ ජනතාවට බොරු කිව්වා. අප්‍රේල් මාස 22 වෙනිදා වෙනයි කිව්වාම ආයි සැප්තැම්බර් මාසෙත් කිව්වා. හමුදාම දෙත් කිව්වා අප්‍රේල් 25 සුබ ආරාධ්‍ය දිනවා කියලා. මතකද බුද්දත්? රජයේ අමතිවරු කිව්වා. රජයේ ගොට්ටාලේ සභාවද වෛද්‍යවරුන් පවා කිව්වා මුඛාවරණ අඳින්න අවශ්‍ය නැහැ කියලා. මතකද? මේක මේ න්‍යූමෝනියාවක් මේක හෙම්බිරිස්සාවක් වගේ කියලා තමයි මුලද කිව්වේ. අපි තාත්ව විශ්වාස කරුවා. අපි ඉතරවට දැක්කම කියන්න බෑ. ආණ්ඩුව මේක ඉවරයි කිව්වාම හැම එක්කිනාව මේක ආරක්ෂා වීම පොඩ්ඩක් දුර්වල වුණා. අපි තාත්ව විශ්වාස කරුවා. අපි සතුටුසුර ඇත්තා කියනවා. නමුත් දැන් අපිට දැනෙනවා වෛද්‍යවරු අපක්ෂපාති වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොරෝනාව රට තුල තියෙනවා. අපි PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය ප්‍රමාණය කිරුවේ නැහැ. ඒ කෙරෙමු නැති නිසා තමයි මේක හෙලිදරවුනේ නැත්. ඒක වෛද්‍යවරු නිරන්තරයෙන්ම කිව්වා. මේක අලු වැඩ කිරිම කුරු වගේ තියෙනවා කියලා MRI එකේ අයයි GMO එකේ අයයි නිරන්තරයෙන්ම කිව්වා කරන පරීක්ෂණ ප්‍රමාණය මදි. ඉතින් මේ තත්ත්වයේ උඩ අපි කොහොමද ඉස්සරහට යන්නේ? ඒතර PCR පරීක්ෂණයක් කරුවා. මන්දර පුවත්පත්වලක් දැක්කා PCR පරීක්ෂණයක් කරුවම දවස් දෙකක් යනවා කියලා වාර්තාවක් එන්නේ. නමුත් අලුත් තාක්ෂණය තියෙනවා. මිනිත්තුවක් ඇතුළත PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙනවා. අනිවතරයි ගෙන්නන්න බබ දැක්කා ඊයේ කෝටි 1000ක අරමුදලක් තියෙනවා කියලා. ඉතින් අරමුදල පාවිච්චි කළා. නවීන තාක්ෂණය අපේ රටේ ගෙන්නන්න ඕන. දැන් අප්‍රේල් 22 ඉවරයි කිව්වා අද දිස්ත්‍රික්ක 21 එකකට පැතිලා තියෙනවා. ඉතින් රජයේ අත්ත වශයෙන්ම මම විපක්ෂයේ මැතිවරණය කියලා කියනවා අවශ්‍ය නීති රීති ඉක්මනට ගේන්න. මේක අද ගේනවා හෙට ගේනවා කියන දා මාස 9ක් තිස්සේ. කිසිම නීතියක් රීතියක් ගේනවා නැහැ. කොරෝනා පාලනය සඳහා.